සුබ දවසක් දරුවනි. Accounting help නාලිකාව කියන්නේ ගිණුම්කරණ සම්බන්ධයෙන් පැවැත්වෙන විවිධ විභාගවලදී සිසුන්ට ලකුණු ලබා ගැනීම පහසු කරවීම සඳහා විවිධ උත්සාහයන් දරන විවිධ සහාය සපයන නාලිකාවක්. ඒ සඳහා අපි විවිධ අවස්ථාවල වෘත්ති විභාගවලදී ඒ වගේම ජාතික විභාගවලදී සිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන සංකීර්ණ විෂය කොටස් පිළිබඳ විවිධ වීඩියෝ හරහා දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒ වගේම තමයි විවිධ විභාග ප්‍රශ්න වලට පිළිතුරු නිර්මාණය කරගන්න ආකාරය පිළිබඳවත් අපි ඔබ දැනුවත් කරලා වීඩියෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්න වලට ජාතික විභාගවලදී ලකුණු ලැබෙන ආකාරය පිළිබඳවත් අපි ඔබ දැනුවත් කරලා තියෙනවා. ඒ යටතේ අද දවසෙත් අපි මේ ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයන විෂය සඳහා ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයක් තමයි කේවල ස්වාමී ව්‍යාපාරල මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රශ්නය. අපි 2020 වර්ෂයේ මෙම තනි පුද්ගල ව්‍යාපාරල මූල්‍ය ප්‍රකාශනය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයට පිළිතුර නිර්මාණය කරගන්න ආකාරයත් එම ප්‍රශ්නයට ලබා දෙන ලකුණු ලබා ගන්න ආකාරය පිළිබඳවත් අද දවසේ ඔබ සමග සාකච්ඡා කරනවා. හොඳයි. ඔබ මේ දකින්නේ 2020 වර්ෂයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසට ඉදිරිපත් කර තිබූ තොරතුරු. ඔබට පේනවා සිත්මිනගේ වෙළඳ ව්‍යාපාරයේ 2012-31 දිනට පිළිල කරපු ශේෂ පිරික්ෂම තමයි මේ තියෙන්නේ. අවබෝධ කරගන්න දරුවනි, ශේෂ පිරික්ෂමක් කියලා කියන්නේ මේ වෙනකොට ගිණුම් කරන ක්‍රියාවලියට අනුව ගණුදෙනු ලෙජරයට පිටපත් කරලා ඒ ලෙජරයේ තියෙන ගිණුම් ශේෂවලින් සකස් කරගන්නා ලද ලේඛනයක් බව. ඊළඟට මේ අභ්‍යාසවල ලබා දෙනවා අතිරේක තොරතුරු. අතිරේක තොරතුරු කියන්නේ දරුවනි, ශේෂ පිරික්ෂමේ තියෙන ගිණුම් ශේෂවලට ගැළපීම් කළ යුතු තොරතුරු කීපයක්. මේවා අපි ගැළපුම් කියලා කියනවා. එහෙම නැත්නම් ගැළපුම් සටහන් කියලා අපි මේවට කියනවා. දැන් 2020 වර්ෂයේ ශේෂ පිරික්ෂමට අතිරේක තොරතුරු හැටියට අපට ඉදිරිපත් කරලා තියෙන තොරතුරු තුනක්. ඒ කියන්නේ ගැළපුම් තුනක්. එකක් තමයි 2012-31 දෙන ඉතිරි බඩතොගයේ රුපියල් 32000 කියන එක. ඒ කියන්නේ මේ ගිණුම් කාලච්ඡේදයේ අවසාන දවසට ව්‍යාපාරය ඉතුරුලා තියෙන රුපියල් 32000ක බඩතොගයක්. ඒ වගේම 2020-12-31 දෙනට නාගේතියන්ගෙන් රුපියල් 2000ක් බෝල්නාය ලෙස කපා හරින්නත් තීරණය කළා තියෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අර ශේෂ පිරිසිමේ තියෙන නාගේතියන්ගෙන් රුපියල් 2000ක් බෝල්නාය ලෙස ඉවත් කළ යුතුව තිබෙන බව. ඒ වගේම කියනවා ලැබිය යුතු ආයෝජන ආදායම් තියෙනවා කියලා රුපියල් 5000ක් ශේෂ පිරිසිමේ යම් වටිනාකමක් තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ලැබිලා තියෙනවා කියලා. මේකෙන් අදහස් කරන්නේ තවත් රුපියල් 5000 ලැබිය යුතුව තිබෙන බව. මේ තියෙන්නේ විභාගේ ප්‍රශ්නයේදී ඔබෙන් බලාපොරොත්තු වෙන මූල්‍ය ප්‍රකාශන දෙක. සිත්මනගේ ව්‍යාපාරයේ 2012-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය පිළියෙල කරන්න කියලා ඔන්න එක ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරනවා. ඒ වගේම කියනවා 2012-31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න කියලා. මෙන්න මෙතනදී ඔබ වැඩි වශයෙන් අවධානය කළ යුතු දෙයක් තිබෙනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශය පිළිල කර ලබන්නේ දිනෙන් අවසන් වර්ෂයක් සඳහා බවත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිල කරන්නේ දිනට බවත් කියන ප්‍රකාශ දෙක. ඒ නිසාම මේ කාරණාව සඳහා ලකුණු වෙන් කර තිබෙනවා. ඔබට මේ පේන්නේ 2020 වසරේ ලාභ හෝ අලාභ ප්‍රකාශය පිළිල කිරීමේදී ලකුණු භාගයක් ලබා දී තියෙන ආකාරය. ආදායම් ප්‍රකාශයට ඉහලින් සිත්මනගේ ව්‍යාපාරයේ 2012-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය නැත්නම් ආදායම් ප්‍රකාශය ලෙස දක්වා තිබෙනවට ඔබට ලකුණු භාගයක් ලබා දී තිබෙනවා. ඒ වගේම මූල තත්ත්ව ප්‍රකාශය ආකෘතිය නිර්මාණය කිරීමේදී ඊට ඉහලින් සිත්මනගේ ව්‍යාපාරයේ 2012-31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ලෙස දැක්වීමට තවත් ලකුණු භාගයක් ලබා දී තිබෙනවා. ඒ වගේම මෙතනදීම මතක් කළ යුතුයි තවත් ඔබට ලකුණු භාගයක් ලැබී තිබෙන ස්ථානයක් ඒ තමයි මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගමනුණු වත්කම් ඉදිරිපත් කිරීමේදී පිරිවැය සමුචිතසය ධාරණාගය ලෙස දක්වා ආකෘතිය ඉදිරිපත් කිරීමටත් ලකුණු භාගයක් ඔබට ලැබී තිබෙනවා. හොඳයි. ඔබ මේ නැවත දකින්නේ අර ශේෂ පිරික්ෂමට අමතරව ඉදිරිපත් කර තිබූ තොරතුරු තුන. ඒ කියන්නේ ගැළපුම් තුන. එතකොට මේ තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල ගැළපීම වෙනුවෙන් ඔබට ලකුණු ලැබෙනවා. හොඳින් මතක තබා ගන්න, මේ තොරතුරු අනිවාර්යම මූල්‍ය ප්‍රකාශන දෙකේ තැන් දෙකක වාර්තා කළ යුතුව තිබෙනවා. එනිසා
ඔබ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලිවීමට පෙර අනිවාර්යෙන්ම ලාභ හෝ අලාභ ප්‍රකාශයේත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේත් නිවැරදි ආකෘති නිශ්චිත ආකෘති පිළිබඳ අවබෝධයක් ලබා තිබිය යුතුමයි. මේ වෙලාවේ මම ඔබට එම ආකෘති නිර්මාණය කර ගැනීම පිළිබඳ ඉගැන්වීමක් කරන්නේ නැහැ. මම කියලා දෙන්නම් ඔයාට මේ කියන අමතර තොරතුරු ඒ මූල්‍ය ප්‍රකාශනවල කොහොමද ගලපන්නේ කියන එක පිළිබඳ. එතෙන්දී අපි බලමු එහෙනම් මුලින්ම මේ 2012-31 දිනට ඉතිරි තොගය කොහොමද මූල්‍ය ප්‍රකාශන දෙකේ වාර්තා කරන්නේ කියලා. හොඳයි දරුවනි, අපි දන්නවා ලාභ හෝ අලාභ ප්‍රකාශයේ අපි හොයන්නේ ලාභය. එතකොට අපි විකුණුම් කියන ආදායමෙන් ඒ විකුණපු භාණ්ඩවල පිරිවැය අඩු කළ යුතුයි. එතකොට විකුණපු භාණ්ඩවල පිරිවැය නිර්මාණය කර ගැනීමට අපට අවශ්‍ය වෙනවා ගිණුම් ශේෂ කීපයක්. එකක් තමයි මේ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භයේම ව්‍යාපාරයේ ඉතුරුලා තිබ්බ භාණ්ඩ තොගය. ඒකට අපි කියනවා ආරම්භක තොගය. දැන් මේකේ දැක්වෙන විදිහට 2021 දිනට තොගය. ඒ වගේම කාලච්ඡේදය තුළ මිලදී ගත්තු භාණ්ඩවල වටිනාකම. එතකොට ඒ භාණ්ඩ ගෙනීමට දරපු වියදමත් එක්ක ගත්තාම අපි කියන මේවා තමයි විකුණන්න ඉදිරිපත් කරපු භාණ්ඩ කියලා. හැබැයි මේ භාණ්ඩ විකුණන්න ඉදිරිපත් කළාට කාලච්ඡේදයේ අවසානයේ මේවායින් යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපි ඒ භාණ්ඩ ටික විකුණලා නැහැ. ඒවා තමයි අපි කියන්නේ අවසන් තොගය කියලා. එතකොට මේ අවසන් තොගය අපි විකුණලා නැති නිසා අපේ ලාභ ගණනය කිරීමේදී අපි කළ යුතු විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි අර විකුණන්න ඉදිරිපත් කරපු භාණ්ඩවලින් මේ ඉතිරි භාණ්ඩවල වටිනාකම ඉවත් කිරීම. එහෙනම් ඔබට අභ්‍යාසයේදී ලැබිලා තියෙන අවසන් භාණ්ඩ තොගයේ වටිනාකම විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල වටිනාකමෙන් ඉවත් කිරීම වෙනුවෙන් ලකුණු භාගයක් ලබා දී තිබෙනවා. ඊළඟට එතනින් අයින් කරන භාණ්ඩ තොගය අපි ඊළඟ වසරේ විකුණ ආදායම් උපයන නිසා දැනට අපි වත්කමක් ලෙස හඳුනාගත යුතුයි. විශේෂයෙන් මේක ජංගම වත්කමක් ලෙස හඳුනාගත යුතුයි. එනිසා ඔබට පේනවා මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අර ගණනය කරලා තියෙන අවසන් තොගය විකුණුම් පිරිවැසීම සඳහා ඉවත් කරලා ඒක ගෙනල්ලා මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් ලෙස දාලා තියෙනවා. එහෙනම් ඔයා හැම වෙලාවෙම අවසන් බඩු තොගයක පිරිවැයක් දීලා තිබ්බොත් මේ විදිහට විකුණුම් පිරිවැසීම සඳහා ඉවත් කරලා මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් ලෙස දක්වන්න උත්සාහ කරන්න. එතකොට මේ තියෙන්නේ සිතුමිණගේ ව්‍යාපාරේ කොහොමද ඒ අවසන් තොගයේ මූල තත්ත්ව ප්‍රකාශයේ දක්වලා තියෙන්නේ කියලා ඔබට පේන ඒ සඳහාත් ලකුණු භාගයක් ඔබට ලැබී තිබෙන බව. එහෙනම් අපි දැන් බලමු 2020-12-31 දිනට නාගතියන්ගෙන් රුපියල් 2000ක් බොල්නෑ ලෙස කපා හරින්න කොහොමද කියලා. බොල්නෑ යනුවෙන් අදහස් කරන්නේ දරුවනේ මේ නාය භාණ්ඩ ණයට විකුණලා බිහිවෙච්ච නාගතියන්ගෙන් නොලැබී යයි අපිට විශ්වාසයක් නැති වුනහම, ඒ කියන්නේ සැකයක් ඇති වුනහම ඒ නාගතියන්ගේ ගිණුම් වලින් අපි විසින්, ඒ කියන්නේ ව්‍යාපාර විසින් කපා හරින්න ලබන ප්‍රමාණය අපි දැනට සරලව එහෙම මතක තියාගමු. විවිධ හේතු මත මේ කියන බොල්නෑ කපහැරීම කරන මේක කරන්නේ ගිණුම් වලින් පමණයි. එතකොට එතෙන්දී කරන්නේ අපි සාමාන්‍යයෙන් ණයගැතියෝ කියන වත්කමින් එයාව ඉවත් කරලා බෙදහැරිමි වියදමක් ලෙස හඳුනා ගැනීම. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ කියන සිතුමිණගේ ව්‍යාපාරේ මූල්‍ය ප්‍රකාශන දෙකේ බොල් ණය දක්වලා තියෙන එකට මතක තියාගන්න. එකක් බෙදහැරිම වියදම ලෙස දැක්විය යුතුයි, අනිත් එක මූල් තත් ප්‍රකාශයේදී නාගතියන්ගෙන් අඩු කර දැක්විය යුතුයි. එතකොට මේ තියෙන්නේ සිතුමිණගේ ව්‍යාපාරයේ ලාභ අලාභ ගන්න කිරීම සඳහා නිර්මාණය කළාද ලාභ හෝ අලාභ ප්‍රකාශයේ බෙදහැරිම වියදම් දක්වපු කොටස. ඔබට පේනවා මේ බෙදහැරිම වියදම් යටතේ බොල් ණය ලෙස රුපියල් 2000ක් දක්වා තිබෙනවා. ඒ සඳහා ඔබට ලකුණු භාගයක් ලැබෙනවා. ඊළඟට මේ තියෙන්නේ සිතුමිණගේ ව්‍යාපාරයේ මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් නිරූපණය කරන කොටස. එතෙන්දී ඔබට පේනවා රුපියල් 35000ක නාගැතිය තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඇයි? ශේෂ පිරික්ෂුමේ තිබුණා නාගැතිය කියලා රුපියල් 37000ක්. ඒ කියන්නේ භාණ්ඩ ණයට විකිණීම තුලින් අපිට එකතු කරගන්න තියෙන රුපියල් 37000ක මුදල. නමුත්
ඒකෙන් මේ රුපියල් 2000 බොල් ණය ප්‍රමාණය ඉවත් කරාට පස්සේ අපිට ණය ගැතියන් ලෙස අපි ණය ගැතියන් එකතු කරගන්නේ රුපියල් 35000ක මුදලක් පමණයි. ඔබට පේනවා ඒ සඳහාත් ලකුණු භාගයක් ඔබට ලැබී තිබෙන ආකාරය. හොඳයි. අපි එහෙනම් දැන් බලමු අතිරේක තොරතුරටදී දක්වලා තිබෙන මේ ලැබිය යුතු ආයෝජන ආදායම් රුපියල් 5000 කොහොමද මූල්‍ය ප්‍රකාශන දෙකේ දක්වන්නේ කියලා. ඊට කලින් ඔබට පැහැදිලි කළ යුතු මොනවද මේ ආයෝජන ආදායම් කියන්නේ කියලා. සිතමනගේ ව්‍යාපාරය ශේෂ පරීක්ෂමේ අපි දැක්කා රුපියල් 50000ක මුදලක් ආයෝජනය කරලා. ඒ කියන්නේ වෙනත් ව්‍යාපාරයක වෙනත් සමාගමක කුමන හෝ ක්‍රමයකට ඔය ආදායම් ලබා ගැනීම සඳහා මුදලක් යොදවලා තියෙනවා. ඒ මත ලැබිය යුතුලු රුපියල් 5000ක ආදායම. දරුවනි මේ වෙනුවෙන් මේ වෙනකොට සිතමිනිගේ ව්‍යාපාරයට මුදල් ලැබිලා තිබුණා නම් ඒවා ශේෂ පරීක්ෂමේ දක්වලා තියෙන්න ඕනේ. ගිණුම්ගත කරලා තියෙන්න ඕනේ. මේ අභ්‍යාසය අපිට එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආයෝජන ආදායම් මීට කල ලැබිලා නැහැ. ඒ කියන්නේ මේ වර්ෂයට අදාළව ලැබිය යුතු සියලුම ආයෝජන ආදායම් තමයි මේ රුපියල් 5000යි කියලා කියන්නේ. මම එහෙම කියන්නේ හේතුව ශේෂ පරීක්ෂමේ යම් වටිනාකමක් තිබුණා නම් ඔයාට සිද්ධ වෙනවා ඒ ශේෂ පරීක්ෂමේ ලැබිලා තියෙන ආදායමට මේ ලැබෙන්න තියෙන ආදායම එකතු කරලා ලාභාලාභ ගණනය කරන වෙලාවෙ වෙනත් ආදායම් අර්ථය දක්වන්න. හැබැයි මේ සිතමිනගේ ව්‍යාපාරය එහෙම මුදලින් ලැබිලා නැති නිසා ඔයාට තියෙන්නේ වෙනත් ආදායම් වල රුපියල් 5000ක් ලෙස ආදායම් ප්‍රකාශයේ දැක්වීම ආදායම් ප්‍රකාශයේ තුලදී. ඊට අමතරව ඔයාට සිද්ධ වෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරද්දී ඒ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේ ලැබෙන්න තියෙන ආදායම ජංගම වත්කමක් ලෙස දක්වන්නත්. එතකොට එහෙනම් ওই අවස්ථා දෙකට ඔබට ලකුණු භාගෙ බැගින් ලකුණු ලැබිලා තියෙන ආකාරය දකින්න ඇති. හොඳයි. එතකොට අතිරේක තොරතුරු තුන මූල්‍ය ප්‍රකාශන දෙකේ දැන් 6ක ගලපලා ලකුණු භාගෙ බැගින් ලකුණු තුනක් දැන් ඔබ ලබාගෙන තිබෙන්නේ. ඒ වගේම තවත් ලකුණක් ලබා ගත හැකි ගණදෙනුවක් තමයි මේ 108 බැංකු ණය කියලා කියන්නේ. එතකොට ඔබට පේනවා 108 බැංකු ණය රුපියල් ලක්ෂයක් කියලා මේ ශේෂ පරීක්ෂමේ දක්වලා තිබෙනවා. මේකෙන් අදහස් කරන්නේ මේ ව්‍යාපාරයේ බැංකු ණයක් ලබාගෙන තිබෙනවා 108ක ණය පොලියකට කියලා. එතකොට දරුවනේ අපි මේ ගණදෙනු මේ ඉදිරිපත් කරලා තියෙන ගාණ තුල කිසිම තැනක සඳහන් කළ නැහැ ණය පොලියක් පිළිබඳව. හැබැයි අපි දැනගත යුතුයි මේ රුපියල් ලක්ෂය සඳහා 108ක පොලියක් ගෙවීමට ව්‍යාපාරය බැඳී සිටින බව. ඒ නිසා අපි රුපියල් ලක්ෂයකට 108ක් ගණනය කරලා බැලුවොත් රුපියල් 8000ක පොලියක් වර්ෂය තුල ගෙවිය යුතු තියෙනවා. එතකොට මේ ශේෂ පරීක්ෂමේ ඔයා හොඳින් බලන්න වියදම් යටතේ ණය පොලිය කියලා කිසිම සංඛ්‍යාවක් සඳහන් වෙලා නැහැ. එකකින් අදහස් කරන්නේ අපි මේ ණය සඳහා පොලිය කීයක්වත් මුදලින් ගෙවලා නැහැ කියලා. ඒ නිසා අපිට මේ අභ්‍යාසයේදී නම් කරන්න තියෙන්නේ ඔය 108 රුපියල් 8000 පොලිය මූල්‍ය වියදමක් ලෙස දැක්වීමත් ඒ වගේම ඒක තාම ගෙවලා නැති නිසා මූල තත් ප්‍රකාශයේ ජංගම වගකීමක් ලෙස දැක්වීමත් පමණයි. ඒ සඳහා ඔබට පේනවා මූල්‍ය වියදමක් ලෙස දැක්වුවොත් ලකුණු භාගයකුත් මූදත් ප්‍රකාශයේ ජංගම වාක්‍යයක් ලෙස දක්වනට ලකුණු භාගකුත් ලකුණක් ලැබෙන බව. හැබැයි මෙතනදී මා පැවසිය යුතුයි සමහර අභ්‍යාසවලදී අපි දකිනවා ශේෂ පරීක්ෂමේ යම් අවස්ථාවල ගෙවු ණය පොලියක් සඳහන් වෙනවා. එහෙම වුණොත් ඔබ ගණනය කරන ණය පොලිය මූල්‍ය වියදමක් ලෙස දාලා ශේෂ පරීක්ෂමේ සඳහන් වන ප්‍රමාණය සහ ඔබ ගණනය කළ ප්‍රමාණය අතර වෙනස, ඒ කියන්නේ තවදුරටත් ගෙවිය යුතු ණය පොලිය ඔබ ජංගම වගකීමක් ලෙස දැක්විය යුත්තේ. හැබැයි මේ අභ්‍යාසයේ ඔබ සම්පූර්ණ ප්‍රමාණයම ජංගම වගකීමක් ලෙස දක්වන්නේ ශේෂ පරීක්ෂමේ කිසිම ණය පොලියක් සඳහන් වෙලා නැති නිසා. හරි. දැන් එතකොට ඔයා මේ වෙනකොට ශේෂ පරීක්ෂමේ දීලා තිබ්බ තොරතුරුට අතිරේකව දීලා තිබුණු තොරතුරු තුනත් ඒ වගේම ශේෂ පරීක්ෂමෙන් හම්බුණු ණය පොලියත් මූල්‍ය ප්‍රකාශන දෙකේ අදාළ තැන්වල ගලපලා තියෙන්නේ. ඒ ගලපන හැම අවස්ථාවකම ඔබ දකිනවා මූල්‍ය ප්‍රකාශන දෙකේ තැන් දෙක සටහන් වෙනවා. ඒ සඳහා ලකුණු භාගය බැගින් ඔබට හිමි වෙනවා කියලා. ඊළඟට ඒ ගැළපිලිවලට අමතරව මේ ශේෂ පරීක්ෂම ඉතුරු වෙලා තියෙන ගිණුම් ශේෂ දරුවනි අදාළ තැන්වල ඒවා සටහන් කරන්න. එතකොට ඒ අදාළ තැන්වල සටහන් කරද්දී 2021 දිනර තොගේ කියන්නේ ආරම්භක තොගේ විකුණුම් පිරිවැසීම සඳහා ගන්නවා. ගැනුම් විකුණුම් පිරිවැසීම සඳහා ගන්නවා. ගෙනීමේ කුලිය
විකුණු පිරිවැසීම සඳහා ගන්නවා. මේ ඔක්කොම තියෙන ආදායම් ප්‍රකාශයේ. විකුණුම අපි ඉහළින්ම සඳහන් කරගන්නවා දල්ලාභය ගන්න කිරීමට. ණය ගැතිව මේ වෙනකොටත් අපි බොල් ණය ගැලපීම සඳහා ආරම්භ තියෙන්නේ. ණය හිමියෝ ජංගම වගකීමක දාන්න ඕනේ. ආයෝජන ජංගම නෝන වත්කමක දාන්න ඕනේ. විදුලි ගාස්තු පරිපාලන වියදම්වල මුදල් ශේෂය ජංගම වත්කම්වල දාන්න ඕනේ. බැංකු ශේෂය බලන්න, බැංකු ශේෂය සාමාන්‍ය වත්කමක්නේ. හැබැයි මේ සිත්මිනගේ ව්‍යාපාරයේ බැංකු ශේෂය තියෙන්නේ බැරපැත්තේ. ඒකින් අදහස් වෙන්නේ මේ සිත්මිනගේ ව්‍යාපාරයේ බැංකු ශේෂයේ අයිරාවක් බව. ඔයාලා දන්නවා බැංකු ශේෂයේ වත්කමක් නම් එයා පෙන්වන්න ඕනේ අපේ හර තීරුවේ. හැබැයි මේකේ පෙන්වන්නේ බැර තීරුවේ. ඒ කියන්නේ ඒක වගකීමක්. දරුණේ මතක් කරලම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී බැංකු ශේෂයේ වගකීම් ජංගම වගකීමක් ලෙස දක්වන්න මතක තබා ගන්න. ඊළඟට දුන්නට්ටම් බෙද හැරීමේ වියදමක් විදිහට, ලදවට්ටම් වෙනත් ආදායම්වල ඉඩම් හා ගොඩනැගිලි ජංගම නොවන වත්කමක් ලෙස, ප්‍රචාරණ වියදම් බෙද හැරීම වියදමක් විදිහට, 108 බැංකු ණය ජංගම නොවන වගකීමක් විදිහට, ප්‍රාග්ධන හිමිකම් යටතේ දක්වන්න. ඊට පස්සේ අපි බලමු ඒවා මූල්‍ය ප්‍රකාශනවල දැක්වුවාට පස්සේ ඒවා සුළු කරමින් කොහොමද ලකුණු රැස් කරගන්නේ කියලා. සිත්මිනිගේ ව්‍යාපාරයේ ලාභ හෝ අලාභ ප්‍රකාශය. ඒකේ ඔයාට පේනවා විකුණුම් පිරිවැසීමේදී අවසන්තෝගය අඩු කරනවට අපි මීට කලින් ගන්නේ කර අපි දැක්වුවා මේ ලකුණ. ඊළඟට ඔයාට පේනවා ඒ විකිණීමේ ඉදිරිපත් කළ තෝගයෙන් අවසන්තෝගය අඩු කරලා විකුණුම් පිරිවැය ගණනය කරලා සටහන් කරලා තිබෙනවාට ලකුණු භාගයක් ලැබී තිබෙන ආකාරය. ඊළඟට විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන්න, විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ ලැබෙන්නේ දල ලාභය. එතකොට දල ලාභය ලෙස දක්වා ඔබ ගණනය කරලා තිබෙන අගය සඳහා ලකුණු භාගයක් ලැබී තිබෙන ආකාරය ඔබට පේනවා. ඊළඟට ආයෝජනාද සඳහා අපි මීට කලින් ලකුණ හඳුනගත්තා. බොල් ණය සඳහා ලකුණ හඳුනගත්තා. ඊළඟට දුන්නට්ටම් ප්‍රචාරණ ආදී සඳහා විදුලි ගාස්තු සඳහා ලකුණු වෙන් කරලා නැහැ. බැංකු ණය පොලිය සම්බන්ධයෙන් මූල්‍ය වියදම් යටතේ දක්වා තිබෙන ලකුණු භාගය අපි මීට කලින් හඳුනගත්තා. ඊළඟට හොඳින් බලන්න ඔබට ලකුණු භාගයක් හිමි වෙලා තියෙන තැන. ඒ තමයි ලාභාලාභ ප්‍රකාශයේ අවසාන වශයෙන් ලැබෙන ප්‍රතිඵලය. එහෙම නැත්නම් සුද්ධ ලාභය ගණනය කරලා තිබෙනවට ලකුණක් ඔබට ලකුණු භාගයක් ඔබට හිමි වෙලා තිබෙනවා. ඒ ලකුණු භාගය ඔබ ගණනය කරන අගය මත ලැබෙන්නේ. ඒ හැබැයි එම ලකුණු ලබා ගැනීම සඳහා ඔබ ඒ ඉදිරියෙන් සඳහන් කළ යුතුයි සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළ බව. ඊළඟට මේ තියෙන්නේ සිත්මිනිගේ ව්‍යාපාරයේ 2012-31 දින පිළිවෙල මූල තත්ත්ව ප්‍රකාශය. එතෙන්දී අපි මීට කලින් අධ්‍යයනය කළා නමට, ඒ වගේම පිරිවැය සමුච්ඡේ ධාරණාගයට ලකුණු භාගය බැගින් ලැබෙන බව, ඊළඟට තොගේ සඳහා ලකුණු භාගයක්, ඊට පස්සේ නාගේතයන් සඳහා ලකුණු භාගයක් ලැබී තු ආයෝජන දැන් හඳුනා ගන්න ලකුණු නාගේතයන් සඳහා කියලා කියන්නේ එතන අර බොල් ණය අඩු කරලා පස්සේ ලැබෙන අගය ලැබී තු ආයෝජන දැන් සඳහා ලකුණු භාගයක් ලැබෙන බව. ඊළඟට ජංගම වක්කීම් වලට එන්නේ, ජංගම වක්කීම් වල අපි මීට කලින් උපචිත බැංකු ණය පොලිය දානවට ලකුණු භාගය හඳුනා ගත්තා. මෙන්න මම අර කියපු අවස්ථාව තියෙනවා. බැංකු අයිරාව හඳුනාගෙන එය ජංගම වගකීමක් ලෙස දැක්වීම වෙනුවෙන් ඔබට ලකුණු භාගයක් ලැබී තිබෙනවා. ඊළඟට තව විශේෂ කාරණාව තමයි මේ අවස්ථාව අර ඔබ ලාභ හෝ අලාභ ප්‍රකාශයේදී ගණනය කරන ලද සුද්ධ ලාභය මෙන්න මෙතන ප්‍රාග්ධනයට එකතු කර තිබීම වෙනුවෙන් ලකුණු භාගයක් හිමි වෙලා තිබෙන. එතනදී මතක තබා ගන්න ඔබ ගණනය කළ වැරදි අගය හෝ මෙතෙන්ට ගෙනල්ලා සුද්ධ ලාභය ලෙස දක්වා ප්‍රාග්ධනයට එකතු කරන්න. ඒ සඳහා ඔබට මේ ලකුණු භාගය ලැබෙනු ඇති. දරුවනි, ඔබට මේ ඉදිරිපත් කළේ 2020 වර්ෂයේ තනි පුද්ගල ව්‍යාපාර අභ්‍යාසයේ මූල්‍ය ප්‍රකාශන දෙකට ලකුණු ලැබෙන ආකාරය. බොහෝ අවස්ථාවල මේ හා සමාන ලකුණු ලබා දීමක් ඔබට සිදු කෙරුණත් මතක තබා ගන්න යම් යම් අවස්ථාවල මෙම ලකුණු වල බර තැබීම් ලකුණු ලබා දෙන යම් යම් තැන් සමහර අවස්ථාවලදී වෙනස් වෙන බව. Thank you.